ෆෝ අ බෙටර් ටුමොරෝ කියන පාඩමේ තියෙනවා රිවිෂන් පොයින්ට් එකක් ඇඩ්වර්බ් සම්බන්ධයෙන් මම පැහැදිලි කරන අතරේ හයිලයිට් කරමින් ඔයාලට පෙන්නන්නම් මේ රිවිෂන් පොයින්ට් එකේ තියෙන ඇඩ්වර්බ්ස් ගැන පොඩ්ඩක් කෙටියෙන් කියනවා නම් ඇඩ්වර්බ් එකක් කියලා කියන්නේ ඇක්ෂන් එකක් විස්තර කරන දෙයක් දැන් අපිට ගත්තොතින් ඔබට මේ දීලා තියෙන වාක්‍ය පහ දිහා බැලුවම ඔයාලට පේනවා ඒකේ අන්ඩර්ලයින් කරලා තියෙන්නේ ඇඩ්වර්බ් විදියට පාවිච්චි වෙන පදය විවිධ වර්ගයේ ඇඩ්වර්බ්ස් තමයි හරහා ඔයාට මේ ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන්නේ ඉස්කෝලේ පෙළ පොතේ දැන් මේ පළවෙනි වාක්‍යයේ තියෙන කෙයාලස්ලි කියන එකයි ඇයිති වෙන්නේ ඇඩ්වර්බ්ස් ඔෆ් මැනර් කියන වර්ගයට අපි වැඩිපුර පාවිච්චි කරන්නේ ඔය අගට ly දාන එක ඒ වුණාට ඔබට දෙවෙනි උදාහරණයෙන් පේනවා it is a pleasure to be here මෙහි සිටීමට ලැබීම සම්බන්ධයෙන් සතුටුයි කියලා කියනවා එතකොට මේ be කියන ක්‍රියාවත් එක්කම here කියලා ලැබිලා තියෙනවා here කියන්නේ මෙහි කියන එක ඒක ස්ථානයක් හඳුන්වන පදයක් එතකොට ඒකත් adverb එකක් විදිහට තමයි අරන් තියෙන්නේ ඊළඟ එකේ our topic today is polythene and the environment එතෙන්දී මේ කාලය තමයි හැඟෙන්නේ today කියන පදය අද කියන එක ඔබට පේනවා මේ අද මාතෘකාව තමයි කියනකොට මේ today කියන පදය adverb එකක් විදිහට පාවිච්චි වෙලා තියෙනවා දැන් ඊළඟ වාක්‍යය ගත්තට පස්සේ we usually eat rice and curry for dinner අපි සාමාන්‍යයෙන් බතුයි අව්‍යංජනයි තමයි කන්නේ අපි dinner එක විදිහට එහෙම නැත්නම් රෑ කෑම විදිහට එතකොට frequency එක තමයි කියවෙන්නේ frequency එක කියලා කියන්නේ වාර ගණන කියලා හිතන්න පුළුවන් කොයි වෙලාවටද ඒක වෙන්නේ usually සාමාන්‍යයෙන් කියන වදය adverb එකක් විදිහට තෙන්දි පාවිච්චි කරලා තියෙනවා ඊළඟට I am extremely sorry for the delay ප්‍රමාදයේ සම්බන්ධයෙන් මට අතිශයින්ම කනගාටුයි extremely එතකොට මේ ප්‍රමාණය තමයි විස්තර කරලා තියෙන්නේ දැන් මම පෙන්නනවා adverbs හදා ගන්න ආකාරය ගැන පොඩි පැහැදිලි කිරීමක් ගොඩක් adverbs අපි හදාගන්නේ අගට ly එකතු කරලා adjective පදයක වාට මේ පේනවා quick කියන adjective පදයට ඉක්මන් කියන පදයට අගට ly එකතු කරාට පස්සේ quickly හැදෙනවා careful වලට carefully හැදෙනවා beautiful වලින් beautifully හැදෙනවා ඉතින් මේ ly එකතු කිරීම තමයි අතිශයින්ම ජනප්‍රිය සහ වැඩිපුර ප්‍රමාණයක් හදා ගන්නට තියෙන ක්‍රමය ඒ වුණාට මීට අමතරව තවත් ක්‍රම තියෙනවා දැන් මේ උදාහරණ වගුව පොඩ්ඩක් අරගෙන බලුවාම quick කියන එකෙන් quickly nice කියන එකෙන් nicely solve කියන එකෙන් solely careful කියන එකෙන් carefully හැදිලා තියෙනවා යට වගුවෙත් වාට ඒ ටික පැහැදිලිව පේනවා ඉතින් මේ හැබැයි නිතරම ගත්තොත් මේ නිතරම ly එකතු කිරීමක්ම වෙන්නේ නැති වෙන්න පුළුවන් ඒක එකතු කරද්දී පොඩි පොඩි ගැටළු වලට අපිට මුණ දෙන්න වෙනවා ඒ නිසා ඒ ගැන හඳුනා ගනිමු මොනවා හරි එකක් able එහෙම නැත්නම් ible කියන අකුරු වලින් නැවතත් මම කියන්නම් able එහෙම නැත්නම් ible වලින් අවසන් වුණොත් අපි ඒ e අකුර y අකුරක් බවට පරිවර්තනය කරලා අග තිබ්බ e y බවට හරවලා තමයි මේ adverb එක හදාගන්නේ. ඔයාලට පේනවා පළවෙනි උදාහරණය regrettable regrettable regrettably කියලා හැදිලා තියෙනවා. ඊළඟට horrible horribly y අකුරෙන් ඉවර වෙලා තිබුණොත් y අකුර දැන් ඔය happy වගේ පදයක y අපි ඇත්තටම අයින් කරනවා කියලා අපි කියන්න පුළුවන්. එහෙම නැත්නම් y තියේ y අකුර වෙනුවට ily එකතු කරනවා. එයාග තිබ්බ y අයින් කරලා දාලා. happy වලින් happily හැදෙනවා. ඒ වගේම ic තියෙන අවස්ථාවක උදාහරණයක් විදියට economic වගේ පදයක් ගත්තොත් අපි විශේෂම විදියක් තමයි පාවිච්චි කරන්නේ economically. ඔයාට මේක සාමාන්‍ය පෙළ විභාගේ දෙන දෙයක් ඒ නිසා මම විශ්වාස කරනවා ඔයා හොඳට මේ ගැන ස්ටඩි කරලා ඉවරවලා ඇඩ්ජෙක්ටිව් එකකින් ඇඩ්වර්බ් පදේ හදාගන්න එහෙම නැත්නම් නාම විශේෂණයකින් ක්‍රියා විශේෂණයක් හදාගන්න ආකාරය ගැන පුරුදු වේවි කියලා ඉතින් අච්චු පොතේ වට හම්බ වෙන පද දිහා වුණත් ඔයාට හොඳට බලන්න පුළුවන් බලලා තව තවත් හදාගන්න පුළුවන් ඉතින් මේ හැබැයි සමහර පද තියෙනවා ඒව ly වලින් ඉවර වුණාට සමහර පද තියෙනවා ly වලින් වරුණාට ඒවා adverbs නෙවෙයි
මංගවට මේ හයිලයිට් කරන්න යන්නේ උදාහරණයක් විදිහට ෆ්‍රෙන්ඩ්ලි ලව්ලි ලෝන්ලි නේබර්ලි මේ ෆ්‍රෙන්ඩ්ලි කියන්නේ මිත්‍රශීලී ඒවා ඇඩ්වර්බ්ස් නෙමෙයි ly වලින් ඉවරුණු පළියට හැම එකක්ම ඇඩ්වර්බ් වෙන්නේ නැහැ ඒ වගේම තමයි සමහර පද තියෙනවා ly වලින් ඉවර නොවුනට ඒවා ඇඩ්වර්බ්ස් උදාහරණ තමයි will fast very never always often still වගේ පද ඉතින් මේ සම්බන්ධයෙන් ඔයා හොඳට මතක තියාගන්න ly වලින් ඉවර වෙනකම් බලන් ඉන්න එපා ly වලින් ඉවර නොවෙන ඇඩ්වර්බ්ස් පදත් තියෙනවා හරි එහෙනම් නැවතත් අපි අර අපේ පාඩමේ කර කර හිටිය කොටසට ගියොත් රිවිෂන් පොයින්ට් එක ගැන තමයි මම මේ පැහැදිලි කළේ ඔයා මම විශ්වාස කරනවා රිවිෂන් පොයින්ට් එක තේරුම් ගත්තා කියලා එහෙනම් මේ වගේ කොටසකින් ආයේ ඔයාලට හොඳයි නම් අපි හම්බ වෙමු